බුදුහාමුදුරුව පෙන්නන ප්‍රඥා ශික්ෂාවෙන් ලැබෙන දුක නැති තැනක්. ප්‍රඥා ශික්ෂාව කියන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩිමෙන් ලැබෙන දුක නැති තැනක්. මේකට කියන ප්‍රඥා විමුක්තිය. විමුක්තිය කියන්නේ දුක නැති තැන. හේතෝ විමුක්තිය කියනවා සමාධි ශික්ෂාවෙන් తాවකාලිකව ලැබෙන දුක නැති තැන. හේතෝ විමුක්තිය. ওই වචන දෙක. ධර්මයේ තියෙන විමුක්ති වර්ග දෙක. මොකද්ද විමුක්ති වර්ග දෙක? ප්‍රඥා විමුක්තිය හා හේතෝ විමුක්තිය. හේතෝ විමුක්තිය කියන්නේ චේතනාවෙන් විමුක්තියටපත් වෙන එක. චේතනා කියන්නේ ධම්මයා, චෛතසික ස්වરૂපයා. චේතනාව නැති වෙලා ධම්ම වෙලා නෙවෙයි මේ කියන தත්ත්වෙ ඉන්නේ. චේතනාව එක හා සමාන සංතතික ගලා යාමක් බවටපත් වෙලා. චේතනාවක් තියෙනවා. චේතනාහම් භික්කවේ කම්මං වදාන. චේතනාව නැතුව කර්මයක් පවතින්නේ. ඒකට චේතනාවේ හැබැයි අපිට තියෙන්නේ එහෙම නෙමෙයි. දැන් ඇහැට රූපයක් පේනකොට ඒ සිත් තුළ හටගන්නේ චේතනා ස්වરૂපය වෙනස් කරනවා ඊගාවට ඇහෙන් පේන රූපය අනුව. එහෙම නැත්නම් ඇහෙන් පේන රූපය අනුව හටගත්ත චේතනාව වෙනස් කරනවා අපේ මනසේ. ඊළඟට මනසෙන් ඇති වෙන අරමුණේ චේතනාව අනුව. ඒ වගේම කණින් ඇහෙන ශබ්දය අනුව අලුත් චේතනා පහළ වෙනවා. මේක තමයි සාමාන්‍ය මනුස්ස චර්යාවේ ස්වરૂපය. සාමාන්‍ය සංසාරගත සත්‍යයේ ස්වરૂපය. දැන් සමත භාවනාවකින් අධ්‍යාත්මිකව දියුණුවක් ලබනකොට ඒ දියුණුවෙන් පංච නීවරණයටපත් වෙලා රූපාවචර මානසික තත්ත්වයක් උදා වෙනකොට එක දෙයක් වෙනවා. මේ ඇහැ කන නාසය දිව කය කියන පංච ඉන්ද්‍රිය තාවකාලිකව අක්‍රිය වෙනවා. ඒ කියන්නේ අරමුණු ගන්න ඇති තත්ත්වයට පත් කර ගන්නවා. පත් වෙනවා. මේක තමයි දියුණුව ලැබෙන ක්‍රමය. එතකොට අර උපත්තියෙන් හටගත්ත චක්කු සෝත ගාන ජීවා කාය කියන පංචේන්ද්‍රියෙන් අලුත් චේතනා හටගන්න විදිහක් නැහැ. එහෙනම් චේතනා හටගන්නේ යාගේ මනෝ ඉන්ද්‍රිය හරහා පමණයි. මනෝ ඉන්ද්‍රියෙන් ඇති වෙන සිත්වල විතරයි. දැන් මනෝ ඉන්ද්‍රියටත් එතකොට ඇති වෙන සිත් පරම්පරා ඇතිකරන්න අර පුහුණුවෙන් සමත භාවනා පුහුණුවෙන් ලැබෙන්නේ මනෝ නිමිත්ත භාවනා කමටහන. එහෙනම් ඒ මනෝ නිමිත්ත තුල අන්තර්ගත චේතනා ස්වરૂපය සංතතිකව ගලාගෙන යන කුසල් පාක්ෂිකව සංතතිකව ගලාගෙන යනකොට උදාහරණයක් විදිහට ඒ චේතනා ස්වરૂපයේ තියෙන මෛත්‍රිය නම් එහෙම නැත්නම් කරුණාව, මුදිතාව, උපේක්ඛාව ඔය ආදී මනෝකේන්ද්‍රීය සංතතිකව ගලාගෙන යන කුසල් පාක්ෂික චේතනා ස්වરૂපයක් ඒකට පත් වෙන ආකාරය තමයි හේතෝ විමුක්තිය කියලා කියන්නේ. එතකොට එතන දුකක් විද්‍යාමාන නැහැ. සංසාර දුක හැඟ වෙච්ච තැන. දැන් මෙන්න මේ හේතෝ විමුක්ති කියනවා විවිධ ස්වරූපයෙන්. මේක බුදුහාමුදුරන්ගේ ශාසනය නෙමෙයි. ආලාර කාලාමත් ඒ වගේම උද්දකාරාම පුත්‍ර බෝධිසත්වයන්ට ඉගැන්වුවේ සංසාර විමුක්තිය කියලා. ඒගොල්ලෝ පුහුණු කරලා ලබාගත්තේ අලුත් හේතෝ විමුක්ති ප්‍රමාණය. එකිනෙකට වෙනස් වූ චේතෝ විමුක්ති වර්ග ටික. මේ සමත භාවනාවෙන් ලැබෙන ඵලෙ මේ. එතන දුක නැහැ. දැන් එහෙමනම් වෙනත් විදිහකට කියනවා නම් සංසාරයේ ජීවත් වෙන කාම ලෝකයේ ඉක්මවපු ඒ කියන්නේ මනුස්ස දෙවියෝ රතරපාය සත්තු නොවන රූපාවචර මට්ටමේ බ්‍රහ්ම හරි අරූපාවචර මට්ටමේ බ්‍රහ්ම කියන සංසාරගත සත්වයන්ගේ තියෙන විමුක්තිය චේතෝ විමුක්තිය. ඒක නිසා මෙන් දැන් බුදුහාමුදුරුවත් උපදෙස් දෙනවා මේ සතිපට්ඨානය වඩන්නේ නැත්නම් ඊට පහලින් ඊට අවකුසලයක් වන සතිපට්ඨානෙ ලැබෙන්නේ ප්‍රඥා විමුක්තිය. හේතෝ විමුක්තිය නෙවෙයි ඒක. සමාධිය ශික්ෂාවෙන් ලැබෙනවා හේතෝ විමුක්තිය. මේක ලබා ගන්න කියන පුළුවන්. එතකොට දැන් ඉලක්ක අයට මේ ප්‍රඥා ශික්ෂාව වඩන්න බැරි හින්දා එයාගොල්ලන්ගේ දේහය වැඩි නම් ඒ වගේම ඇලීම් වැඩි නම් රාගය වැඩි නම් ඒවා සමතේටපත් කරගන්න මේ සමතකමටහන් දීලා තියෙනවා. දැන් දේහය වැඩි අයට මෛත්‍රී චේතෝ විමුක්තිය ලබා ගන්න කියන. ඒ කාලයක් තිස්සේ පුරුදු කරලා ගන්න ඕනේ.
නෑ අපි මේ කියා දීලා නෑ චේතෝ මුක්ති ලැබෙන කමඨහන් ඒ වගේ ගැන විස්තරයක් නෑ අපි මේ සතිපට්ඨානෙ තම තමන්ට කරගෙන යන භාවනාවක් තමයි කියා දීලා තියෙන්නේ ඒ හින්දා මේ දේවල් ප්‍රායෝගිකව අහලා වැඩකුත් නෑ ඒවට උත්තර දෙන්න දීලා තේරුමකුත් නෑ දරු චේතෝ මුක්තිය කියන්නේ මොකද්ද කියලා මේ පැහැදිලි කරන්න ඒක සමත භාවනාවකින් ලැබෙන නීවරණ යටපත් වෙලා ලැබෙන සුවිශේෂී දුක නැති තැනක් හැබැයි මේවා රූපාවචර පළවෙනි ධ්‍යානය චේතෝ විමුක්තියක් විදිහට හඳුන්වන්නේ රූපාවචර මට්ටමේ චේතෝ විමුක්තියක් ආරම්භ වෙන්නේ හතරවෙනි ධ්‍යානය මට්ටමේ ඒ කියන්නේ උපේක්ඛා ඒකග්ගතා සහිත හතරවෙනි ධ්‍යාන මේක චේතෝ විමුක්තියක් විදිහට හඳුන්වනවා ඉතින් දැන් මේ මහා කොට්ටික මහරහතන් වහන්සේ විමසන්නේ 28 වෙනි ප්‍රශ්නේ මේ සංඛාරගත ශ්‍රාවකයෙක් නැත්නම් බුදුහාමුදුරනේ ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන් මං කිව්වා වෙනස් ශාසන වලත් දැන් ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර ඔය වගේ වර්තමානයේ Hindu ආගම් වලත් මේ චේතෝ විමුක්තිය තමයි එක එක ඔය නම් වලින් හඳුන්වලා දීලා තියෙන්නේ ඒ වගේ මානසික තත්ත්වල හඳුන්වන්න වෙන වෙන නම් භාවිතා කරලා තියෙනවා එතකොට කොට්ටික මහරහතන් වහන්සේ විමසන්නේ මේ අදුක්කම සුඛ චිත්ත විමුක්තියට පැමිණීමේ ප්‍රත්‍යෝ කොතෙක්ද අදුක්කම සුඛ කියනකොට දැන් මේ රූපාවචර හතරවෙනි ධ්‍යානෙ උපේක්ඛා ඒකග්ගතා සහිත රූපාවචර හතරවෙනි ධ්‍යානෙ ඒක චිත්ත චේතෝ විමුක්තිය චිත්ත විමුක්තිය ඒක ඒකටපත් වුණාම බොහෝ ශ්‍රාවකයෝ ඒ කියන මානසික තත්ත්වයයි බුදුහාමුදුරුව පෙන්නන සම්මාදිට්ඨියේ ගුණයි එක හා සමානයි කියලා අධ්‍යාත්මිකව රැවටෙන. දැන් මේක විසඳලා දෙන්න ඕනේ. කාටද මේ රහතන් වහන්සේලා දෙනමට? මේ සාකච්ඡාවට සවන් දෙන හාමුදුරුවන් අතර වැඩි පිරිසක් මේ වලේ වැටිච්චයි. මොකද මේගොල්ලෝ සමහර විට වෙනත් අධ්‍යාත්මික ගුරුවරු යටතේ පුහුණුයි කියයි. නැත්නම් තමන් ස්වාධීනව තනියෙන් භාවනා කරලා මේ වගේ තත්ත්වවලට පත් වෙච්ච අය. ඒගොල්ලොත් එතකොට බුදුහාමුදුරුව පෙන්වන නිවනයි. ඒගොල්ලෝ ලබාගත්තේ මේ චේතෝ විමුක්තියයි සමාන ලෙස සලකනවා. වර්තමානයේ එහෙම අධ්‍යාත්මික දියුණු වෙලා නෙවෙයි රැවටෙන්නේ බොහෝ විට තමන්ම පුරුදු කරගත්ත ඇබ්බැහි වෙකියේ නින්දකට. ඒ වගේ නින්ද කියන එක තීන මිද්‍යාරහා චේතෝ විමුක්ති ලැබෙන්නේ නැහැ. එතකොට ඒ වගේ මේ අධ්‍යාත්මික වලවල් ගොඩාක් තියෙනවා. ඒවා භාවනා උපක්ඛිලේස කියලා හඳුන්වනවා. දැන් බලමු මේ 28 වෙනි ප්‍රශ්නේ එතකොට විමසන්නේ රූපාවචර හතරවෙනි ධානයේට පත් වෙන්න කාට හරි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙකුට හරි වෙනත් ඕනම කෙනෙකුට පුළුවන් මේක. ඒ ආගම් වන්නවත් ප්‍රත්‍යෝ කී දෙනෙක් අවශ්‍යද කියලා අහනවා. ප්‍රත්‍ය කියන්නේ උදව් වෙන්නේ ධර්මතා හා පුහුණු වෙන්න අවශ්‍ය කරන කාරණා මොනවද කියලා අහනවා. මොකටද මේ රූපාවචර හතරවෙනි ධානයටපත් වෙන්නේ? මෙන්න පත්‍ය හතරක් අවශ්‍යයි කියලා හරිත් හාමුදුරුවෝ පැහැදිලි කරනවා. මොනවද මේ හතර? ඇවැත්නි මේ ශාසනයේ මහානතේම සැපේ නැති කිරීමෙන්ද දුක නැති කිරීමෙන්ද පළමු කොටම සොම්නස් දොම්නස් දෙක දුරලීමෙන්ද සැපනෝ උපේක්ඛා සහිත හතරවන ධානයට පැමිණ වාසය කරයි. එතකොට මෙන්න මෙතන කාරණා හතරම මේ වේදනාවේ ස්වરૂප හතරක් ඉවත් වීමකින් පුහුණුවෙන් යටපත් කිරීමකින් තමයි හතරවෙනි ධානයේ මට්ටමට පැමිණෙන්නේ. මොනවද වේදනා ස්වરૂපේ හතර? ඒවත් හඳුන්වනවා. සැප අහක් වෙන්න ඕනේ සුඛ වේදනාව. ඒ වගේම දුක්ඛ වේදනාව අහක් වෙන්න ඕනේ. ඒ වගේම මෙතන තව වේදනා ස්වરૂපයක් සැප වේදනාවට අමතරව ධර්මයේ හඳුන්වනවා සෝමනස් වේදනාව කියලා. ඒක දෝමනස් සෝමනස් කියලා. ඒක සැප දුකම නෙමෙයි. මේ සැප දුක කියන එක තියෙන කාමයක් එක්ක. සෝමනස් දෝමනස් කාමී නැති වුණත් හට ගන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට වේදනාවේ ස්වરૂප පහක් ගැන ගැඹුරෙන් පැහැදිලි කරනවා. අපි සාමාන්‍යයෙන් විග්‍රහ කරන්නේ වේදනාවේ ස්වરૂප තුනයි. මොනවද? දුක්ඛ වේදනාව, සුඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාවයි.
มิถันกรูปภาพแปดลิกันเอกะตะสุขเวทนาวตีนาดุขเวทนาวตีนาปิฆาเวทนาวตีนาอมตรวะสมนัสดมนัสกีลาเด็กักตีนาเมื่อว่าเอกะดารมปริยายานุวิจารกันนกตะบาวิตาการบัวขโมหริเววะดังรูปาวจรพลเวนิเดียนิอันดุนกตะเอกะฮันดุนนันนิวิวัตเจวะกามีวิวัตเจวะคุสเลหิวิตาคะวิจารปรีติสุขะเอกะกตะทั้งนั้นเอตันสุขเวทนาวตีเอวากิยมะอิทิหามานุสิกตัตยกัตตมาดยาตมิกวะสุขเอกะกตะตีนเอตันเมสุขเอกะกตะกีเนกะทุลาอะระอุปิกขากุณีนิเมเป็นนุงกรานิเอกิหินิสาวิงรูปาวัจจระภะเลวินิเดียานิเดวินิเดียานิทุมินิเดียานิตุลอุปิกขาเอกกตากุณีอดังกุณเนเอนังอิสเซลลามะเกเนปัญจนิวรณะยตปัตตุนามอิทินเลเบนะสัตตุตาปรีติสุขกายกะปรีติยักเลเบนะกายะปินะวีมักเกเนเอวาเกมะสัตตุตามานสิกะติเนเมื่อเด็กมันอิบัติเป็นโดนเอวากิมดูมันอัตติอิบัติเป็นโดนดุขเวทนาอิบัติเป็นโดนเมื่อเมื่อหัตถ์อิบัติเมงอะระเจโตวิมุตติมานสิกตัตเตกะตะอินเดปุลวังนัตตันเปกขาจิตตวิมุตติกะตะปัตเตนเดปุลวังกีเนอุตตรีตมัยคริลธามตุรุเดนดังเออุตตรีตหะกันนั่นเองที่คนเดนเมื่อมิถันดันเดียนนิมกัดเดรูปาวจรมัตถะเมงสมถภาวนาวกินลบากัตอัตตาวกาลิโกทุกขเนติเจโตวิมุตติยะตะรวะเตนายายเอเกยบุทธหามตุรเพ็นนะปรัญญาวิมุตติยะตุลาอันตรกัตทุกขเนติตะเนยติสิยุมอัธยาตมิกะกะรุณติกะดังเอลิยะตะอะระกะนะเดนนะตะมัยเมราหะตันวันเตลาเดนะมะเมสาคัจฉาวะดะเมเหวันเมแกมบุรุมติกะกิวิเอกඊට පස්සේ මේ 29 වෙනි ප්‍රශ්නේ මහකොට්ටික මහරහතන් වහන්සේ අහනවා මෙහෙම ප්‍රශ්නය ඇවැත්නි අනිමිත්ත චිත්ත විමුක්තියට සමවැදීමේ ප්‍රත්‍යකොතෙක්ද අනිමිත්ත චිත්ත විමුක්තිය කියන්නේ චේතෝ විමුක්තිය නෙමෙයි ප්‍රඥා විමුක්තියේ තියෙන ලක්ෂණයක් ඒ කියන්නේ ප්‍රඥා ශික්ෂාව වැඩිමෙන් ලැබෙන දුක නැතිතන නිමිත්තක් නැති තැන. එතකොට නිමිති කියන එක දැන් අපි දැන් රූපාවචර හතරවෙනි ධානිය හෝ පළවෙනි ධානිය හෝ අරූපාවචර ධානිය තුල නිමිති තියෙනවා. මනෝ නිමිති තියෙනවා. මනසෙන් හදපු දෙයක් තියෙනවා. ඒකට එතකොට මේ චේතෝ විමුක්ති ඔක්කොම නිමිත්ත භාවනා ගණයට වැටෙනවා. මේ සමාධි ස්වરૂපයේ නිමිති ස්වરૂපය. හැබැයි නිමිති ස්වરૂපය හදන්නේ චක්ක සෝත ගාන ජීවහා කාය කියන පංච ඉන්ද්‍රිය නෙමේ මේ චේතෝ විමුක්තිය වල නිමිති හදන්නේ මනෝ ඉන්ද්‍රියයි මනෝ නිමිත්තක් දැන් උදාහරණයක් විදිහට මෛත්‍රිය මෛත්‍රී කමඨහනටයි සියලු තත්වයේ සුවපත් වේවා කියන නිමිත්ත මනෝ නිමිත්තක් ඕකම ඉතින් හින්දු අය ඕම් සාන්ති ඔය ගන්නෙත් මෛත්‍රී නිමිත්ත ඒක නිමිති භාවනාව. එතකොට චේතෝ විමුක්තිය නිමිති භාවනාව. ප්‍රඥා විමුක්තිය තුළ තියෙන අනිමිති භාවනාව. අනිමිත්ත භාවනාව. මේ දෙක දෙක. දැන් අහන්නේ එහෙනම් මේ චේතෝ විමුක්තිය ලබා ගත්තේ ශ්‍රාවකයෙක්ගේ ඒ චේතෝ විමුක්තිය ලබා ගන්න මොනවද ප්‍රත්‍ය කියලා අහනවා. ප්‍රත්‍ය හතරක් කියනවා. වේදනාවේ ස්වરૂප හතරක් අහක් කරන්න වෙනවා. ඉතුරු කර ගන්න ඕනේ වේදනාවෙන් උපේක්ඛා වේදනාව. මේ උපේක්ඛා වේදනාව ගැන කියනකොට ඒ උපේක්ඛා වේදනාව හැම විටම නිර්ාමිතයි සාමිත නෙවෙයි සාමිත නම් පංච නීවරණ තියෙනවා එතකොට රූපාවචර හතරවෙනි ධ්‍යානයේ ධර්මයේ හඳුන්වන්නේ විවච්ඡේව කාමයේ විවච්ඡේව අකුසලයේ එතකොට කාමයේ නැති අකුසලයේ නැති තැන පංච නීවරණ යටපත් වෙලා එහෙනම් නිර්ාමිත උපේක්ඛා වේදනාවක් ගැනයි මේ ඉස්සෙල්ලා කිව්වේ අනිමිත්ත චේතෝ විමුක්තිය කියන්නේ සතිපට්ඨානයේ වැඩිවීමෙන් නැත්නම් ප්‍රඥා ශික්ෂාව වැඩිවීමෙන් බෝධිපාක්ෂික ධර්ම වැඩිවීමෙන් බොජ්ජංග වැඩිවීමෙන් ලැබෙන ප්‍රතිඵලයක්.
บทยังก็ลาวสานะบทยังเงี้ยฮันุนันเนี่ยอุปิกาทำบทยังเงี้ยมันไม่อุปิกาทำบทยังเงี้ยที่นั่นแต่นั่นทำไมอันนี้มิตรจิตวิมุตติยักษ์เนี่ยก็จะเกลเป็นเด้งอาหารว่ามหากรติกมหาราชันวันสิถ้ารู้ตามดังเงี้ยเวทนี่มันนั่งมีอันนี้มิตรจิตวิมุตติยักษ์แพมินีนะก็เทียนนิโรธสมาปัตติธรรมวันเดินดีอาตเป็นดีมีก็ทำไมมีวิธีเจตวิมุตติยักษ์แพมินีนี่ปรัตติอุดาวการก็ดารมตาก็จริตีดกิลานุดังเรื่องธรรมดูเดินนิมิตินตุตระเดกัยอันมิตรเจตวิมุตติยักษ์แพมินีนราวกิโกตาวัชเวนนิปัตติเวนนิการนาเดกัยඒ වගේම හේතු විමුක්තියකටපත් වෙන්න සමත භාවනාවෙන් දුක නැති තැනකට යන්න කාරණා හතරක් සම්පූර්ණ වෙන්න ඕනේ. ප්‍රත්‍ය හතරක්. එතකොට අපි බලමු සරියුත් සාමුදුරු දෙන උත්තරය මෙතන අනිමිත්ත හේතු විමුක්තියට පැමිණෙනකොට අහක් කරන්න වෙන ප්‍රත්‍ය කර ප්‍රත්‍ය දෙකක් කියලා කියනෝනේ. මේ ප්‍රත්‍ය දෙක මොකද්ද? ඒ ප්‍රත්‍ය දෙක තමයි රූපාදී අරමුණු මෙනෙහි නොකිරීම. එක ප්‍රත්‍ය අනි ප්‍රත්‍ය නිර්වාණ ධාතුව මෙනෙහි කිරීම මෙන්න මේ දෙක තමයි අවශ්‍ය වෙන්නේ එතකොට හේතු විමුක්තියටපත් වෙන්න වේදනා ස්වરૂප හතරක් ඉවත් කර ගන්න ඕනේ අනිමිත්ත හේතු විමුක්තියකටපත් වෙන්න ඒ කියන්නේ අනිමිත්ත කියන්නේ ප්‍රඥා ශික්ෂාවෙන් එන්න දුක නැති තැනකටපත් වෙන්න නම් කාරණා දෙකක් සම්පූර්ණ කරන්න ඕනේ මොකක්ද ඒ කාරණාද? රූපාදී අරමුණු මෙනෙහි නොකිරීම. ඉතින් රූපාදී අරමුණු කියලා මෙතන කියන්නේ දැන් බලන්න මෛත්‍රී භාවනාව කරලා මෛත්‍රිය වඩලා මෛත්‍රී රූපයක් හදනව මනෝ රූපයක්. නිමිත්තක් කියන එකට. එතකොට මනසෙන් හදන නිමිති තියෙන්න බැරිලෝ අනිමිත්ත චේතෝ විමුක්තියි. නිමිත්ත තියෙන්න බෑ. එනන් මනසෙන් හදපු දෙයක් වෙන්නත් බෑ ඇහෙන් කනෙන් නාසයෙන් එන අරමුණු වල සත්‍ය ස්වરૂපයක් වෙන්නත් බෑ ඒ වගේම එතන මෙනෙහි වෙන්න ඕන දෙයක් තියෙනවා නිර්වාණ ධාතුව මෙනෙහි කිරීම එතකොට නිර්වාණ ධාතුව කිව්වම මෙතන ප්‍රශ්නයක් තියෙනවා නිමිත්තක් හැදෙන තැන නිමිත්ත අයිති සත්ව කුජල භාවයක් තියෙනවා මනසින් ඇදුවානම් නිමිත්ත ඒ මනෝභාවයට අයිති නිමිත්ත එක අයිතිකාරී මේ නිර්වාණ ධාතුව කියන්නේ එතන සත්ව කුජල භාවයක් නැතුව ධාතු ස්වરૂපයක් තියෙනවා දැන් ඒක තමයි මේ පින්වතුන්ටත් ඔය කමඨහන හැමදාම භාවනා කරන්න කියන්නේ ඔය සතිපට්ඨාන භාවනාවක් වඩනකොට කායික අරමුණෙන් කය ධාතු ගුණයකටපත් වෙනවා කියන්නේ සත්පුජ්‍යල භාවයේ ශූන්‍ය වේගණ යනවා. හැබැයි සත්පුජ්‍යල භාවයේ ශූන්‍ය වෙන්නේ ධාතු ගුණයක් ප්‍රකට වුණාට ඒකට ඇලීමක් තියෙන තැන සත්පුජ්‍යල භාවයේ තියෙනවා. ගැටීමක් තියෙන තැන සත්පුජ්‍යල භාවයේ තියෙනවා. එතන රූපාදී අරමුණක් නැහැ. ඒ කියන්නේ පොට්ටබ්බ අරමුණක් නැහැ. දැන් කයෙන් එන අරමුණට රූපයක් කියන්නේ පොට්ටබ්බ ස්වરૂපයන්නේ. පොට්ටබ්බ ස්වરૂපයේ තියෙනකොට තමන්ගේ කයත් සම්බන්ධ වෙනවා. තමන්ගේ කයට අයිති දෙයක් වෙනවා. දැන් මෙතෙන්දී මේ අනිමිත්ත හේතෝ විමුක්තියේදී අහක් වෙලා තියෙනවා ධාතු ස්වરૂපය ප්‍රකට වෙලා තියෙනවා නිමිති රූපාදී නිමිති ස්වરૂපය අතුරුදහන් වෙලා තියෙනවා. ඒක දැන් මේක ගැඹුරු තැනක්. මෙන්න මේ ප්‍රත්‍ය දෙකයි ඕනි කියන. දැන් බලන්න දැන් එතන මේ සාකච්ඡාව අහගෙන හිටියර වැරදිලා හේතෝ විමුක්තිය බුදුහාමුදුරෝ දේශනා කරපු සංසාර විමුක්තිය කිය විදිහට සලකපු අයට දැන් පොඩි පැහැදිලි කිරීමක් ධර්මානුකූලව කරලා තියෙන පොඩි මේ ගැඹුරු පැහැදිලි කිරීමක්. මොකද තමන් ජප කරලා මෙනෙහි කරලා ලබා ගන්න නිමිති භාවනාවක් තියද ඒ නිමිති භාවනාව තුළ මේ බුදුහාමුදුරෝ කියන සත්‍ය නැහැ. නිමිත නැති වෙන්න ඕනේ. ධාතු ප්‍රකට වෙන්න ඕන. නිමිත්ත හැදිච්ච ධාතු ප්‍රකට වෙන්න ඕන. දැන් ඇහැ කන නාසය දිවකය දිව මනස නෙවෙයිනේ දැන් සතිපට්ඨානෙට ගන්න කායික අරමුණනේ. එහෙනම් කයෙන් එන අරමුණේ ධාතු ඉස්මතු වෙලා තියෙන්නේ ධාතු වලට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න ඕන. දැන්
මේ දේ පැහැදිලි කරනවා මේ මේ දේම බුදුහාමුදුරුව පැහැදිලි කරලා තියෙනවා මේ පින්වතුන්ට අපි එක තැනක ඉස්සෙල්ලා මතක් කරලා දුන්නා කලාවිවාද සූත්‍රයේදී කොහෙද මේ තැන තියෙන්නේ ඒකේ ලක්ෂණ ටික බ්‍රාහ්මීයකට කියනවා න සංඤ සංඤී න විසඤ සංඤී න උපය සංඤී න විභූත සංඤී මෙන්න මේ තියෙන සංඥාව මේ ගණේට වැටෙන තැන තමයි මේ தත්ත්වේ තියෙන්නේ මේ කියන්නේ ඔය සරියුත්ථමඳුරුව පෙන්නන නිර්වාණ ධාතු මෙනෙහි කිරීම කියන එකටයි නිමිත්තක් නැති තැන පෙන්වුම් කරන උදාහරණේ දැන් ඒ දෙක අහනවා දැන් හේතු නුක්තියට ප්‍රත්‍ය කීයද කියලා අහනවා හතරයි කියනවා ඒ හතර සුඛ වේදනා විවච් කිරීම එක දුක් වේදනා විවච් කිරීම අනික ඒ වගේම සොම්නස් වේදනාව දොම්නස් වේදනාව කියන ස්වરૂපයක් අහක් කිරීම ඒ කියන්නේ වෙනත් විදිහකට කියනවා නම් ධර්මානුකූලව රූපාවචර හතරවෙනි ධ්‍යාන දැන් ඒ වගේම අනිමිත්ත හේතෝ විමුක්තියකටපත් වෙනවා නම් ප්‍රඥා ශික්ෂාව යටතේ ගිහිල්ලා එතෙන්දී අහක් වෙන්න ඕනේ රූපාදී නිමිති අහක් වෙන්න ඕනේ ඒක මෙනෙහි කරන තාක්කල් නිමිත්ත භාවනා තියෙන අනිමිත්ත වෙන්නේ මනසෙන් හැදුනත් මේක වෙන්නේ කය අනිත් ඉන්ද්‍රියන් වලින් ආවත් වෙන්නේ ඒ වගේම ධාතු මෙනෙහි කිරීමක් වෙන්න ඕනේ ධාතු සතියට අහු වෙන්න ඕනේ ධාතු කියන්නේ සත්පුජ්‍යලිය නැති ස්වરૂපයක් අහුවෙන්න ඕන. ධාතු කියන්නේ ඒවට. සත්පුජ්‍යලියක් ඉන්න තැන මෙනෙහි කරන්නේ ඉන්න තැන ධාතු නෙවෙයි තියෙන්නේ. සත්පුජ්‍යල් භාවයයි. මෙනෙහි කරන්නේ නැති වෙලා ඒ කායිකව හෝ වෙන අරමුණකට දැන් උදාහරණයක් විදිහට දිත්තේ දිත්තමන්තම් භවිස්සති කියන්නේ මෙන්න මේ ගුණය. ඇහැට පේන රූපය තුළ රූපාදී අරමුණුත් නැහැ. අහු වෙලා තියෙන ධාතු ස්වરૂපයයි. එතකොට එහෙන් පේන අරමුණක මේ ලක්ෂණේ තියෙන දැනට ධර්මානුකූල බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ දිත්තේ දිට්ඨමන්තං ගුණයයි. කනට ශබ්දයක් ඇහෙන තැන මේ ගුණය තියෙනවා නා. එතන තිය ආඳුන්වන්නේ මුත්තේ සුතේ සුතමත්තම් භවිස්සති. කයට මේ අරමුණ ගෝචර වෙන අවස්ථාවක් තියෙද ඒක හඳුන්වන්නේ මුත්තේ මුතමත්තම් භවිස්සති. එමනම් ශ්‍රාවකයෙක් දැනගන්න ඕනේ අපිට මේ දිත්තේ දිට්ඨමන්තම් භවිස්සති වෙන්න පුහුණුවක් නෙමෙයි මේ ලබන්නේ. මුසුත්තේ සුතමන්තම් වෙන්න පුහුණුවක් නෙමෙයි. ඒ වගේම මේ මනසෙන් එනවනම් මේ ආරමුණ ඔය தත්ත්වයේ ගුණයේ පෙන්වන දැන තියෙන්නේ විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. ඒව ලැබෙන්නේ නැහැ. ඒව ලබා ගන්න නෙමෙයි මේ පුහුණුව තියෙන්නේ. මුතේ මුතමත්තම් භවිස්සති ලබා ගැනීම. මේක තමයි පුහුණුවෙන් කරන්නේ. ඒ පුහුණුවේ අවසානයේදී අර දේවල් වෙන්න පුළුවන් වෙනවා. නමුත් ඒකක් ගැන නෙමෙයි ඉලක්කය හදන්න ඕනේ මුතේ මුතමත්තම් භවිෂ්‍යති ගුණයයි.